අපි දැන් පෙරේදා නැත්නම් ඊට ඉස්සෙල්ලා දවස කුරුන්දි විහාර කියලා අපි කුරුන්දි මලයි කියලා අපි දෙමළෙන් කියන්නේ ඒ කුරුන්දි විහාර ස්ථානෙට TNA සංවිධාන දෙමළ ජාතික සංවිධානයේ දේශපාලකයෝ කීප දෙනෙකුයි ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රස් කියලා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්ලම්ලාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් ඉන්නවා එයාගේ පක්ෂනොත් කීප දෙනෙක් ගිහිල්ලා එතන තර්ජනය කරලා නැරකම් කරපු සිදුවීම් අපි දැක්කා එතකොට අපි සිංහල ජනතාවට කියන්න කැමති එතන ඒ විහාරයේ පන්සලට විරුද්ධ වෙන්නේ බව සමස්ත දෙමළ ජනතාව නෙවෙයි ඒක අර දේශපාලන ඌමනාවෙන් යම් කිසි දේශපාලන කණ්ඩායමක් කරන ප්‍රචණ්ඩත්වය නැත්තම් මෙරකම් තමයි ඒක සාමාන්‍ය ජනතාවගේ මතවාද නෙමෙයි අපි අපේ සංස්කෘතියේ තියෙනවා අපිට ලිටරේචර් සාහිත්‍ය පොත් පාක් සිලපදිගාර මණිමේගලයි සීවක සින්දාමණි වලයාපති කුණ්ඩලගේසි කියන මේකෙන් දෙකක් මණිමේගලයි කුණ්ඩලගේසි මේ දෙකම බෞද්ධ ආගම පදනම් කරාගෙන තමයි තියෙන්නේ ඒකින්ද අපේ සංස්කෘතිය බෞද්ධ ආගමත් එක්ක එකතු වෙච්ච සංස්කෘතියක් දෙමළ බෞද්ධයෝ අනන්ත අප්‍රමාණව උතුරු නැගෙනහිරේ ජීවත් වෙලා තියෙන අවුරුදු 10000 ගණන් වලට ඉස්සලා ඉඳලා ඒකට හොඳ සලකුණ තමයි කඳුරුගොඩ විහාරය නාගදීපය ඕනතරම් අපිට කියන්න පුළුවන් උතුරු නැගෙනහිරේ තියෙන බෞද්ධ ආගම ස්ථානවල ඒ වුණාට දැන් උතුරේ දෙමළ ඉස්ලාම් ආගම අදාන අය ඉන්නවා දෙමළ ක්‍රිස්තියානි අය ඉන්නවා හැබැයි දෙමළ බෞද්ධයෙක් එක්කෙනෙක් පේන්නේ නැහැ හේතුව මේක දේශපාලනිකවම අපි ජාති දෙකම එකතු වීම වළක්වන්න බෞද්ධ ආගම ඉතාමත අයින් කරලා තියෙනවා උතුරු නැගෙනහිරේ. ඒ වැඩපිළිවෙල අරන් යන අය තමයි මේ දේශපාලඥයෝ. මේගොල්ලන් තමයි සිංහල ජනතාවයි අපිවයි වෙන් කර කර හැමදාම දේශපාලන කර 1944 ඒ කියන්නේ නිදාස අඹ වෙන්නත් ඉස්සෙල්ලා ඕල් සිලෝන් ටැමිල් කොංග්‍රස් කියලා දෙමළ නමක් දාගෙන දෙමළ ජාතිය වෙනුවෙන් කියලා පක්ෂය පටන් ගත්තේ මේ අය. හැබැයි අපිට හැමදාම කියලා දුන්නේ බෞද්ධ අය අපිට ගානවා සිංහල අය අපිට ගානවා කියලා තමයි දෙමළ මිනිසුන්ට මේගොල්ලෝ හැමදාම කිව්වේ. ඒ වුණාට මේ පක්ෂ පටන් ගත්තේ 1944 ජනවාර්ග ඒ කියන්නේ දෙමළ ජනතාවට කියලා පක්ෂයක් පටන් ගත්තේ මේගොල්ලන්. ඊට පස්සේ 1949 දී තමුල් අරසු කච්චි කියලා ඒ කියන්නේ TNA සංවිධානයේ පක්ෂයේ ඒගොල්ලන්ගේ මූලික පක්ෂයේ ඒ පක්ෂයේ බෙදීගෙන ගිහිල්ලා පටන් ගත්තේ ඒකත් දෙමළ රාජ්‍යයක් පීඨවනවා කියලා තමයි මේ පක්ෂය පටන් ගත්තේ ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාව ඕනනම් ඕගොල්ලන් මාධ්‍යවේදීව ගිහිල්ලා බලන්න ව්‍යවස්ථාවක් නැහැ මෙතන මේ ඉලෙක්ෂන් කමිෂන් එකේ ඒ ව්‍යවස්ථාව ඒගොල්ලන් පෑදලිව පෙන්නනවා අද වෙනතුරු වෙනම රාජ්‍යයක් පීඨවනවා කියලා දෙමළ රාජ්‍යය. එතකොට අර කොටි සංවිධානයේ ආයුධ අරගෙන වෙනම රටක් බෙදන්න කරපු උත්සාහය තමයි මේගොල්ලන් දිගින් දිගට හැමදාම කරන්නේ උතුරේ. තව එකක් මට කියන්න ඕන උතුරේ වැඩ කරන සිංහල නිලධාරීන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ උතුරේ පළාත් සභාවේ ඉන්න ඩිරෙක්ටර් ජෙනරල් සෙක්‍රටරි ජෙනරල් සමන් බන්දුලසේන කියලා එක්කෙනෙක්. දැන් ළඟදී උතුරේ පළාත් සභාවේ ඩිරෙක්ටර් ජෙනරල් හෙල්ත් එකට ඩොක්ටර් ප්‍රොෆෙසර් දිලීප් ලියනගේ කියලා එක්කෙනෙක්ව පත් කරා. තල් සංවර්ධන මණ්ඩලයේ ඉන්න ක්‍රිෂාන්ත පතිරාජා කියලා සිංහල එක්කනේ මේ අය කිසිම දෙකෙනෙක්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. සිංහල අය මොනාටද උතුරු නැගෙනහිර වැඩ කරන්න ඕනේ කියලා දෙමළ දේශපාලකයෝ කෑ ගහන පාර්ලිමේන්තුවේ. එතකොට අපි ආනවා මම දෙමළ එක්කනේ ඒකෝනට මම ආනවා කිසිම දෙමළ එක්කෙනෙක් මේ රටවටේ වැඩ කරන ඕන තැන්වල මාතර ගාල්ල හැමතැනම කිසිම සිංහල මිනිස්සු අපිට කිව්වනේ උඹලා මෙතන වැඩ කරන්න එපා එළියට යන්න කියලා. ඒ වගේම අපේ කෝවිල් ඕන තරම් මේ රටවටේ ඉන්නවා. කිසිම සිංහල මිනිස්සු අපිට මේ කෝවිල් අදන්න එපා කියලා කවදාවත් අපි ආලා නැහැ අපිට කියලා. ඒ වුණාට මේ අය හැමදාම උතුරු කොයි හරි කවුරු හරි පෞද්ගලික මම ඉඩමක් කරගෙන මම බෞද්ධ දර්ශනයට හරි කැමති එක්කෙනෙක්. මම මාව අදාගත්තේ බෞද්ධ දර්ශනය අර. එතකොට මට කැමති නම් මම පන්සලක් හදන්නවත් ඒතන එහෙම අයිතියක් නැහැ. අපිට කැමති ආගමක් අදාගන්න පුළුවන් අයිතිවාසිකම අපිට මේ අයගෙන් මේ තර්ජනයක් වෙලා තියෙන. මේ අපිට දීලා නැහැ එහෙම. ඒ වගේ සිංහල භාෂාව ඉගෙන ගන්න අපිට දුන්නේ නැහැ. තාමත් ඒකට කිසිම ස්කූල් වල ටීචර්ස්ලා නැහැ. ඒක පළාත් සභාවේ පල්ලෙයා තමයි තියෙන්නේ ටීචර්ස්ලා දෙන එක. ඒකවත් කරන්නේ නැහැ. ඉතින් හැමදාම මේගොල්ලන් ඕක තමයි කරේ. කුරුන්දු විහාරයේ අපි කියන්නේ ඒක රකින්න ඕනේ. ඒක බෞද්ධ මොකද මේ ආකියෝලොජිකල් උරුමයක්. ඒක නැෂනල් හෙරිටේජ් එක. ඒක අපි හැම කෙනාටම පොදුවේ. ඒක සිංහල දෙමළ කියලා නැහැ. ඒකින්ද අපි
දැඩි ලෙස මේකට විරුද්ධ වෙනවා මේගොල්ලන්ගේ ප්‍රචණ්ඩත්වයේ ওই ওই මරකම් වලට අපි දැඩි ලෙස හෙලා දකින්නවා අපි සිංහල ජනතාවට කියන්න කැමතියි අපි මේගොල්ලන්ට එක්ක නැහැ මේක හරි සීමිත පිරිසක් හරි අඩු 30000කට වැඩියවත් ඡන්ද ගත්ත නැති අය තමයි උතන්ට වෙලා කෑ ගහගෙන ඉන්නේ ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන පැවැත්ම මේ අය කිසිම දෙයක් යාපනයේ දෙමළ නැත්තම් උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු වෙනුවෙන් කරපය නෙවෙයි හැමදාම මේ ආගම වාදය වර්ග වාදය කුල වාදය මේ වලින් තමයි දේශපාලන කරපු අය වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය